සමට්‍රී නැත්තම් මුළු ඊශ්‍රාලයම භීතියට පත් කරපු ද්‍රෝණයානය. ප්‍රබල ඊශ්‍රාලයේ තෙල්ලවීව් නගරය තවදුරටත් ආරක්ෂිත ස්ථානයක් නොවන බවට ලෝකයට පෙන්වා දුන් ඉරාණ තාක්ෂණයෙන් නිෂ්පාදිත සමට්‍රී ද්‍රෝණයානය ගැන තමයි අද අපේ මේ ස්වාබැලීම. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සුපුරුදු විදිහට වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න යන්නත් අමතක කරන්න එපා. යෙමනයේ ඉඳන් ඊශ්‍රාලයේ තෙල්ලවීව් නගරයට ඍජුදුර කිලෝමීටර 1800ක්. හැබැයි සමට්‍රී ද්‍රෝණයානය තෙල්ලවීව් වලට පහර දෙන්න කිලෝමීටර 2600ක දුරක් ගමන් කරලා තියෙනවා. කාලය වශයෙන් ගත්තොත් පැය 16ක කාලයක් සමට්‍රී ද්‍රෝණයානය ගුවනේ පියාසරනවා. ඒ ඊශ්‍රාල ගුවන් ආරක්ෂණ පද්ධතීන් රැවටීම සඳහා. පවතින වාර්තාවලට අනුව සමට්‍රී ද්‍රෝණයානයට ගමන් කරන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර 1500යි. හැබැයි තෙල්ලවීව් ප්‍රහාරය සඳහා මේ ද්‍රෝණයානය කිලෝමීටර 2600ක දුරක් ගමන් කරලා තියෙනවා. දැනට පවතින සැකය අනුව මෙම අමතර මෙහෙයුම් පරාසය ලබා ගැනීම සඳහා හවුති සටන්කාමීන් විසින් මේ ද්‍රෝණයානයට අමතර ඉන්ධන රැංකියක් හෝ අමතර බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. සමට්‍රී නිර්මාණය කරලා තියෙන්නේ බහුතරයක් රේඩාර්වලට හසු නොවන ෆයිබර් වගේ අමුද්‍රව්‍ය යොදාගෙන. හැබැයි ඊශ්‍රාලය කියන විදිහට සමට්‍රී කියන්නේ ස්ටෙල් ද්‍රෝන් එකක් නෙමෙයි. ඔවුන් කියන විදිහට මේ ද්‍රෝණ ප්‍රහාරය ඊශ්‍රාල රේඩාර්වලට හසු වුණත් ඊශ්‍රාල ගුවන් ආරක්ෂණ සෙබළුන් අතින් සිදුවුණු අත්තරදීමක් නිසා තමයි පහර දීලා විනාශ කරන්න අපොහොසත් වෙලා තියෙන්නේ. ඒ වගේම රතු මුහුද සහ මධ්‍යධරණී මුහුද තුළ ඇමරිකාව, එංගලන්තය සහ ප්‍රංශය වගේ රටවල් ඊශ්‍රාලය සමග ඒකාබද්ධව ස්ථාපිත කරලා තියෙන ගුවන් ආරක්ෂණ පද්ධතීන් වලටත් මේ ඩ්‍රෝන යානය හසු වෙලා නැහැ. ඒක නිසා විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ මේ ඩ්‍රෝන යානය එයාර් ඩිෆෙන්ස් සිස්ටම් මගහැරලා ඉලක්කය වෙත ගමන් කරන්න පුළුවන් විදියට විශේෂයෙන්ම ප්‍රෝග්‍රෑම් කරන්න ඇති කියලා. ඒ නිසා තමයි යෙමනයේ ඉඳන් ඊශ්‍රාලයේ තෙල්ලවීව්වලට දුර කිලෝමීටර 1800ක් වෙද්දී සමට්‍රී ද්‍රෝණයානය කිලෝමීටර 2600ක දුරක් ගමන් කරන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ. ඒ වගේම විදෙස් වාර්තා පෙන්වා දෙන විදිහට සමට්‍රී ද්‍රෝණයානයේ මූලික වශයෙන්ම ඉරාන ද්‍රෝණ තාක්ෂණය අන්තර්ගත වුණාට ඉරානයේ ගොඩක් කොටස් යෙමනය තුළ නිර්මාණය කළ බව තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් යෙමනයේ හවුති සටන්කාමීන්ට ඊශ්‍රාලයට දැනෙන්න තර්ජනයක් කිරීමේ හැකියාවක් නැහැ. ඒ රටවල් දෙක අතර පවතින දුර සහ ඒ අතරතුර පවතින විශාල එයාර් ඩිෆෙන්ස් සිස්ටම් ප්‍රමාණය නිසා. ඒත් මේ සමට්‍රී ඩ්‍රෝන ප්‍රහාරය ඊශ්‍රාලයට විශාල භීතිකාවක් නිර්මාණය කළා. යෙමනයේ හවුති සහ ලෙබනනයේ හිස්බුල්ලා කියන සටන් කණ්ඩායම් දෙකම පිටිපස්සේ ඉන්නේ ඉරානය. ඒ නිසා සමට්‍රී ද්‍රෝණයානයේ තාක්ෂණයට සමාන හෝ ඊටත් වඩා එහාගිය තාක්ෂණයක් හිස්බුල්ලා සටන්කාමීන් සතුව පැවතීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ලෙබනනය කියන්නේ ඊශ්‍රාලයට අල්ලපු රට. දැන් ඔයාලට තේරෙනවා ඇති යෙමනයේ හූති සටන්කාමීන් විසින් ඊශ්‍රාලයේ තෙල්ලවීව්වලට එල්ල කරපු ප්‍රහාරයෙන් ඇයි ඊශ්‍රාලය තුළ විශාල භීතිකාවක් නිර්මාණය වුණේ කියලා. මේ භීතිකාවට යම් සාධාරණ හේතුවනුත් අපට පසුගිය දවස්වල දැකගන්න ලැබුණා. ඒ අයන් ඩෝම්, අයන් බීම්, පේට්‍රියට් වගේ ඉතාම දියුණු ගුවන් ආරක්ෂණ පද්ධතීන් වල කණෙන් රිංගලා හිස්බුල්ලා සටන්කාමීන්ගේ රිකනිසන් ඩ්‍රෝන් යානයක් ඊශ්‍රාලයේ ඉතාම වැදගත් මරමස්ථානවල දර්ශන පටිගත කිරීම. මීට අමතරව හිස්බුල්ලා සංවිධානයට අයත් ඩ්‍රෝන යානයක් ඉතාම සාර්ථකව ඊශ්‍රාල ගුවන් ආරක්ෂණ පද්ධතියක් විනාශ කරන්නත් සමත් වෙනවා. ඉතින් මේ සාධක හොඳටම ප්‍රමාණවත් ඊශ්‍රාලයේ ආරක්ෂාව වෙන කවරදාටත් වඩා දැඩි අවධානමක පවතින බව තහවුරු කරන්න.